හැම දෙනාම සාදු කියන්න. සාදුකාරයක් පවත්වන්නකො හැමෝම. බොහොම හොඳයි. හරි. තෙරුවන් සරණයි. හොඳයි. සාදුකාරයක් පවත්වන්න හැම දෙනා. නමස්කාරයේ කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න හැමෝම සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ උභාචරියාති උච්චරේ ආහුනෙයියාච්ච පුත්තානං පජාය අනුකම්පකාති. බණහන්ට සූදානං වෙන කාරුණික පින්වතුනි, නොම්බර 200 කෙලින් වීදිය කහවත්ත පදිංචි ඔබ අද ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරලා කටයුතු කරන්නේ LWS ස්වර්ණලතා මහත්මිය. ඉතින් අම්මා, මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ මාසෙට යෙදිල තියෙන උපන්දිනයන් හතරක් සිහිපත් කරලා ඒ අයට ආශිර්වාද සිද්ධ කිරීමටයි. ඉතින් අපේ ස්වර්ණලතා මහත්මියගේ උපන්දිනෙත් යෙදිල තියෙන්නේ 25 වෙනිදට මේ මාසේ. ඒකම පුපුදු ප්‍රසන්න බෑනනුවන් 26 වෙනිද උපන්දිනය සමරන. ඒ වගේම ඥානා ලියනගේ සොහොයුරිය 27 වෙනිද උපන්දිනය සමරනවා. ප්‍රේමදාස රණවීර සොහොයුරා ඒත් 27 වෙනිදමයි. හරි ශෝක් නේද? එකම මාසේ ඔක්කෝම උපන්දින ටික ළඟළඟ යෙදිල තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබතුමිය තීරණය කළා ඒ දරුවොත් ඥාතීනුත් එකතු කරගෙන ධර්මදානමය පින්කමක් සිද්ධ කරලා අපි විතරක් නෙමෙයි, අපිට විතරක් නෙමෙයි, රටටම බණ අහන්න සලස්සල දීලා ලස්සන පින්කමක් සිද්ධ කරන්න. බලන්නකො කොච්චර හොඳයිද කියලානේ. ඉතින් මම මෙතෙන්ට ආවට පස්සේ තමයි මේ මූණු ටික දැක්කේ. බලාගෙන ගියාම මේ ඔක්කොම මේ නිතර බණ අහන අය. එනකන් දන්නේ නැණි ඉතින් කවුද කියලා නේද? ආවට පස්සේ තමයි දකින්නේ මේ නිතර බණ අහන අය, නිතර ධර්ම දානමය පින්කම්, ධර්ම දේශනාමය පින්කම් සිද්ධ කරන අය. ඉතින් මේ පින්කම සිද්ධ කරලා තවත් විශේෂ කාරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අනුව අපේ ස්වර්ණලතා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා එම්.ඒ. ප්‍රේමදාස මහත්මා මිය පරලොව ගිහින් තියෙනවා. එතුමට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මව එච්.ඒ. බබාහාමිනී මාතාව, ඒ වගේම පියා LW සෙල්ලප්පු මහත්මා, ඒ වගේම මොනුබුරෙක් මිය ගිහිල්ලා තියෙනවා RRP ගගන කවීශානි, ඒ වගේම මේ පවුලට සම්බන්ධව මිය ගිය සියලු ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය අතරේ තවත් අරමුණු රාශියක් තියෙනවා. ඒ මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට, වැඩිහිටියන්ට කාටත් මොකක් කරලද ආශිර්වාද සිද්ධ කරලා නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරලා තමයි පින්කම සිද්ධ කරන්නේ. මෙබඳු උතුම් උදාර අරමුණු රාශියක් පෙරදැඩි කරගෙන තමයි අද පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ ගොඩාක් අය මේ උපන්දින සිහිපත් කරලා සිද්ධ කරන්නේ නිරර්ථක ක්‍රියාවන්. ඒ කිව්වේ වැඩක් නැති දේවල් නේද? ඉතින් අද අම්මා අර්ථ සම්පන්න වැඩක් සිද්ධ කරනවා. ඒකෙදිත් මේ වටිනම කාරණයක් තියෙනවා. දැන් වෙනද නම් ඉස්සරහම වාඩි වෙන්නේ ඇවිල්ලා ඔය බණ දායකත්වයේ දරන අය. අද ඒගොල්ලෝ ඔක්කොම පස්සට ගිහිල්ලා අපේ පොඩි කණ්ඩායම දාලා තියෙනවා ඉස්සරහට ළමයි ටික. ඒක හොඳ දෙයක්. මොකද ඒ තමයි අපේ අනාගතය. බොහොම ලස්සනට වාඩි වෙලා බණ අහගෙන ඉන්නේ නේද? බොහොම ලස්සනට සමහරු වාඩි වෙලත් ඉන්නවා.
අපේ අනාගතයේ දුවල පුතාල ඉස්සරහෙන් තියලා අම්මල ටිකක් පිටිපස්සට වෙලා අද බනහනෝ. ද වෙන දහොම නෙමෙයි වාඩි වෙන්නේ. ඒකත් විශේෂ කාරණයක්, හොඳ කාරණයක්. ඊළඟට මේ පින්කමත් බොහෝම හොඳ පින්කමක්, උපන්දිනය වෙනුවෙන් රටටම ධර්ම පණිවිඩයක් ලබා දෙනවා. ඒක හොඳ දෙයක් නෙනේ. ධර්මානුකූල ධර්ම පණිවිඩයක් ලබාදීම. ඉතින් ඔය කරන්නංවාලේ යන්නංවාලේ යන්නේ නැතුව ඔබ බුද්ධිමත්ව කල්පනා කරපු නිසා තමයි මෙහෙම පින්කම නිර්මාණය වුණේ. ඉතින් දැන් ඒ පින්කම හොඳට සිද්ධ කරන්න ඕනේ, හොඳට බණ ටික අහන්න ඕනේ. කවුරුත් ඇස්පියාගෙන බණ අහන්න ඕනේ නේද? ඇස්පියාගෙන බණ අහන්න ගියොත් නම් පැයක් පුරාවට ආනිසංසය සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මට. ඇයි? පැයක් පුරාවට නිදි කර තැබීමේ ආනිසංසය ඒක මට ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අවදියෙන් බණ ඇහුවොත් බණ ඇහිීමේ ආනිසංසය ලබා ගන්න පුළුවන් කාටද? ඔබට. ඒ නිසා හැමෝම සිත, කය, වචනය, තුන් දොර, මනාව සංවර කරගෙන මටමයි මේ බණ ටික කියන්නේ කියන හැඟීමෙන් මොකක් කරන්න ඕනේද? බණ අහන්න ඕනේ. මටමයි මේ බණ කියන්නේ කියන හැඟීමෙන් බණ අහන්න ඕනේ. ඉතින් මේ මං කියවනේ මේ නිර්ර්ථක ක්‍රියාවක් නෙමෙයි, මේ ක්‍රියාව අර්ථ සම්පන්න ක්‍රියාවක් කියලා නේද? අපිට ගොඩාක් සමාජෙදී හම්බ වෙන්නේ කවුරු හරි කරනවට කරන වැඩනේ. මේවා අපි කිව්වේ නෑ ඔබට මෙහෙම කරන්න කියලා. ඔය ඇත්තෝම තීරණය කළා තමයි මේ කාරණා මොකක් කළේද? සිද්ධ කළේ. ඔය මේ වාක්‍ය ওই විදිහට කියනකොට මට පුංචි කතාවකුත් මතක් වුණා. අන්දරේ කියන නම අහලා තියෙනවනේ නේද? ඈ? අන්දරේ හරි කපටියනේ නේද? ඒ වගේම බොහොම විහිළු කාර්යය. රජවාසලේ රජ්ජුරුව සතුටු කළේ කවුද? අන්දරේ. ඉතින් පුතේ මේ අන්දරේ දවසක් රජ්ජුරුවත් එක්ක ගමනක් යනවලු. ගමනක් යන අතර මගදී රජ්ජුරුව දැක්ක මේ හොඳ සරුවට වැවිච්ච වම්බටු පාත්තිය. මොනවද හැදිලා තිබුණේ? ඔව් අපි ඔය කන්න ගන්නේ වම්බටු. හොඳ සරුවට හැදිලා තිබුණා. රජ්ජුරුව මේක දැක්ක ගමන් ළඟින් ඉන්න අන්දරේ, අන්දරේව මතක් වුණා රජ්ජුරුවන්ට. මොකද කියන්නේ බලන්න. කිව්වලු මේ බලනවාකෝ අන්දරේ මේ රාජ භෝජනයක් නේද කියලා කිව්වලු. මොනවද? වම්බොටු. වම්බොටු ඉතින් හොඳ කෑමක් ඔය. සෙමට අර හැමේ නම් හොඳ නෑ නේද? අන්දරේ රජ්ජුරුවන්ට කිව්වලු බලනවාකෝ අන්දරේ මේ රාජ භෝජනයක්. රාජ භෝජනයක් නේද කිව්වලු. ඒ ගමන මේ අන්දරේ කිව්වලු එහෙමයි රජතුමනි රාජ භෝජනයක් හරි වටිනවා කියලා කිව්වලු. ඉතින් රජ්ජුරුව ඒ කාරණේ මතක තියාගෙන ගමන ගියා. ආය ටික දවසකින් ඒ පාරෙම යනවා ගමන. අර කලින් ගිය පාරෙම. ඒ කියන්නේ දැන් වම්බටු පාත්තිය ළඟින් ආයි යනවා. රජ්ජුරුවන්ට අතීත සිද්ධිය මතක් වුණා. මොකක්ද අතීත සිද්ධිය? පාත්තිය ළඟින් යද්දි කිව්ව කතාව. අන්දරේ රාජ භෝජනයක් කිව්වන්. අන්දරෙත් මොකද කිව්වේ? එහෙමයි රජතුමනි රාජ භෝජනයක් කිව්වනේ. රජ්ජුරුව වම්බටු පාත්තිය ළඟදී එදා කියනවලු බලනවකෝ අන්දරේ මහ ජරා කෑමක් නේද? එහෙමයි රජතුමනි මහ ජරා කෑමක් වම්බටු කියලා කවුද කිව්වේ? අන්දරේ කිව්වා. රජ්ජුරුවන්ට හොඳටම තරහ ගියා. ඇයි තරහ ගියේ? මීට දින කීපයකට කලින් මෙතනින් යද්දි රාජභෝජනේ දැන් මොකක් වුණාද? දැන් ජරා කෑමක් වුණා. රජ්ජුරුව අන්දරේට හොඳටම දොස් කිව්වා. ඒ දෝෂාරෝපණ අහගෙන හිටපු අන්දරේ රජ්ජුරුවන්ට මෙන්න මෙහෙම කියනවලු. එතන තමයි පාඩම තියෙන්නේ. මොකද්ද පාඩම? රජතුමනි මම සේවය කරන්නේ ඔබතුමාට මිසක් මේ වම්බටු පාත්තියකට නෙවෙයි. ඔබතුමාට හොඳයි නම් රාජ භෝජනයක් නම් වම්බටු මටත් හොඳයි රාජ භෝජනයක්.
ඔබතුමාට නරකයි නම් ඒක මහ ජරා කෑමක් නම් මටත් එහෙම තමයි. ඒක මහ ජරා කෑමක්. ඇයි මං දැන් ඔය කතාව කිව්වේ? මං අර කියපු වාක්‍යයට සමහරු කවුරුවත් කරනවට ඔහේ කරන්නන් වාලේ වැඩ තමයි සිද්ධ කරන්නේ. හොඳ දේ දකිනවා අඩුයි. යහපත් දේ දකිනවා අඩුයි. දැන් අම්මා අද මේ තෝරගත්තු පින්කම අම්මලා අවබෝධයෙන් තෝරගත්තා වගේම මේ පොඩි දරුවන්ටත් මොකක්ද? ලොකු පාඩම, ආදර්ශය. තේරුණාද කියන්නේ? ඒ ආදර්ශය හරි වටිනවා. ඇත්තටම වැඩිහිටියෝ හැටියට අපි මොකක් කරන්න ඕනිද? ආදර්ශයෙන් ක්‍රියා කරන්න ඕනි. ඔය ආච්චි සීයයි කියලා කියන්නේ මේ අයගේ අභිමානනීය චරිත දෙකක් වෙන්න ඕනි. අද ආච්චිගේ සීයගේ අභිමානය සීග්‍රයෙන් කොහේ වැහැලද? පල්ලෙහැට ගිහිල්ලා. වටිනාකම මොකක් වෙලාද? ගොඩාක් වටිනාකම අඩු වෙලා ගිහින් තියෙනවා. ආච්චි තරහ වෙන එකක් නෑ එහෙම කිව්වට. ඒකට හේතුව තමයි ආච්චිල සීයලා ගොඩක් දරුවන්ට තියෙන සමීපත්වයෙන් මොකක් වෙලාද? ඈත් වෙලා, දුරස් වෙලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ආච්චිල සීයලා දරුවන්ට කොහොම වෙන්න ඕනිද? සමීප වෙන්න ඕනි. ඒ වගේම ආච්චි සීයා දරුවන්ට අභිමානනීය චරිතයක් වෙන්න ඕනි. ඉතින් අද අම්මා තෝරගත්තේ හොඳ පින්කමක්, වටින පින්කමක්. මේ පුංචි දුවලට, පුතාලට වටිනා ආදර්ශයක්, මඟ පෙන්වීමක් සිද්ධ කෙරෙන පින්කමක්. ඒකට හේතුව තමයි ඒ අයත් ලොකු මහත් වෙලා මෙබඳු පින්කම් සිද්ධ කරાવી. උපන්දිනය වෙනුවෙන්. ඒවා වටින දේවල්. මං ඔය කාරණේ කියද්දී සීයා කෙනෙක් හා සම්බන්ධව අපූරු කතාවකුත් මතක් වුණා. සීයා. මේ සීයා වයෝ වෘද්ධ සීය කෙනෙක්. සීයටත් හිටියා ආන් අර වගේ පොඩි පුතෙක්. ඒ කියන්නේ මුණුබුරෙක්. මුණුබුරා නේද? ඔව්. ඉතින් මේ මුණුබුරා, මේ මුණුබුරා නන් නෙවෙයි අපේ කතාවේ මුණුබුරා, සීයාගෙන් ගිහිල්ලා අහනවලු ප්‍රශ්නයක්. ඔන්න මම මේ කතා කියලා දෙන්නේ අපේ ළමයින්ට ඈ, හොඳට අහගන්න. මොකක්ද අහපු ප්‍රශ්නේ? සීයේ, මේ ලෝකේ තියෙන හැම දෙයකටම මිලක් තියෙනව නේද කියලා ඇහුවා. ළමයා බලන් හිටියා. හැම දෙයකටම තියෙන වටිනාකමක් තියෙනවද නැද්ද? හැම දෙයකටම වටිනාකමක් තියෙන, මිලක් තියෙන. දැන් ඔබ පූජ කරපු මේ දැහත් වට්ටියේ බුලත් ටිකට පවා මොකක් තියෙනවද? මිලක් තියෙන. දැන් මේ අපි ඉන්න පසුබිමේ තියෙන හැම දෙයකටම මොකක් තියෙනවද? මිලක් තියෙන. ළමයා බැලුවා හැම දෙයකටම මිලක් තියෙනවනේ නේද? ළමයා සීයාගෙන් ගිහිල්ලා ඇහුවා, සීයේ හැම දෙයකටම මිලක් තියෙනවනේ? සීයා දෙපාරක් හිතුවේ නෑ, ඔව් කිව්වා. සීයේ එහෙනම් කියන්නකො මගේ මිල කීයද කියලා. කවුද කිව්වේ? මුණුබුරා කිව්වා. ළමයා කිව්වා හැම දෙයකටම මිලක් තියෙනවා නම් මටත් මිලක් තියෙන්න එපා. ළමයා කිව්වා, සීයේ එහෙනම් කියන්නකො බලන්න මගේ මිල කීයද. දැන් මේ ඉන්න සීයලගෙන් අහලා බැලුවොත් මොන වගේ උත්තරයක් දෙයිද? අපිට හිතාගන්න බෑ මොකක් දෙන්නද කියලා. මේ සීයා අපූරු උපක්‍රමයක් මේකට යෙදුවා. මොකද්ද යොදපු උපක්‍රමේ? සීය ළඟ තිබුණා ගලක්. අපි හිතමුකෝ මේ ගලක් කියලා. මේ ගල දුන්නා කවුරු අතටද? දරුවා අතට. දීලා සීය කිව්වා, පුතා මේක විකුණන්න බෑ. පුතා වෙලෙන්ද කීප දෙනෙක් හම්බ වෙලා මේක මිල අහගෙන එන්නකො. වෙලෙන්ද කීප දෙනෙක් හම්බ වෙලා මේක මිල අහන් එන්න කියලා කිව්වා. ඔයගොල්ලන්ට මේ කතාව කියලා දෙන්නේ. ඉතින් ළමයා ගත්තා, ඇරන් දිව්වා. කවුරු ළඟටද? වෙලෙන්ද ළඟට. අපේ කතාවේ හැටියට ළමයා ඉස්සෙල්ලාම දිව්වාය කියලා කියන්නේ මේ දොඩම් විකුණන වෙලෙන්දෙක් ළඟට. කවුරු ළඟටද? දොඩම්. දොඩම් අර සීයා දීපු ගල දුන්නා කාටද?
තොඩං වෙලෙන්දට. දීලා කිව්වා මේ අංකල්. මට මේකේ වටිනාකම කීයද කියන්නකෝ. එයා ඒක හොඳට බැලුවා. බලල කිව්වලු. පුතාට මම මේකට දොඩංගෙඩි දුසිමක් දෙන්නම් කිව්වලු. මේක මට දෙන්න කිව්වලු. දොඩංගෙඩි කීයද? දුසිමයි. දුසිමක් කියන්නේ කීයද පුතේ? 12යි. බොහොම හොඳයි. දුසිමක් කියන්නේ කීයද? පුතාට මං දොඩංගෙඩි 12ක් දෙන්නම් මේක මට දෙන්න කියලා කිව්වා. ඒගමන ළමයා කියනවා බෑනේ සීයා මේක විකුණන්න එපා කිව්වා. සීයා මේක විකුණන්න එපා කිව්වා. මට ඕනි මිලයි කියලා අර ගල ගත්තා. ආයි දිව්වා ළමයා කවුරු ළඟටද? ඊළඟ වෙලෙන්දා ළඟට. අපේ කතාවේ දෙවෙනි වෙලෙන්දා. දෙවෙනි වෙලෙන්දා පුතේ එළවලු වෙලෙන්දෙක්. මොනවද? එළවලු. එළවලු වෙලෙන්දා අතටත් මේ ගල දුන්න. දීලා මිල ඇහුවා. එයා හොඳට බලලා කිව්වා පුතාට මම මේකට එළවලු ගෝණියක්ම දෙන්නම් කිව්වා. එළවලු ගෝණියක්ම දෙන්නම් කිව්වා. බෑනේ අංකල්. සීයා කිව්වා මේක මොකද්ද? විකුණන්න එපායි කියලා. ගත්තා. අපේ කතාවේ තුන්වෙනි වෙලෙන්ද ළඟටත් ගියා. තුන්වෙනි වෙලෙන්ද පුතේ රන් ආභරණ වෙළඳ සැලක අයිතිකාරයේ. ඔහුටත් ගිහින් දුන්නා ගල්. බැලුවා පාටක් තියෙනවා. වටිනාකමකුත් තේරුණා. රන් ආභරණ වෙළඳ සැලේ වෙළෙන්දට. ඔහු කියනවා අර පොඩි දරුවට පුතාට මම මේකට මුදලින් ලක්ෂයක් දෙන්නම් මට මේක දෙන්න. එතකොට දරුවා කියනවා දෑනි අංකල් සීයා කිව්වේ මිල අහගෙන එන්න විකුණන්න එපා කිව්වා. එතනිනුත් ගත්තා. අපේ කතාවේ අවසාන වෙලෙන්දා. ඒ තමයි අපිටත් සම්බන්ධ කහවත්තට මැණික් වෙලෙන්දේ. කහවත්තේ අපි කාවත්ත ප්‍රසිද්ධ මොනවටද? මැණික් වලටනේ. අර ගල අරන් යන්නේ පුතේ ඊළඟට මැණික් වෙලෙන්දෙක් ළඟට. මැණික් වෙලෙන්දටත් ඒක දුන්නා. දීලා මිල කීයද කියලා ඇහුවා. ඔහු ඒක හොඳට බැලුවා. බලනකොට තමයි තේරුනේ මැණික් වෙලෙන්දට මේක ඉතාම වටිනා මිල අධික මැණිකක්. අර මැණික් වෙලෙන්ද කියනවලු පුතේ මං ළඟ තියෙන සියලු ධනය පුතාට දුන්නත් මට මේ මැණික් ගලේ වටිනාකම දෙන්න බෑ. මේක ඒ තරම් වටිනා මැණිකක්. දැන් ඔන්න හතර දෙනා මතකයිද? කවුද පළවෙනියා? දොඩං වෙලෙන්ද. දෙවෙනි වෙලෙන්ද? එළවලු වෙලෙන්ද. තුන්වෙනියා? ඔව් රන් ආභරණ වෙළඳ සැලක වෙලෙන්දෙක්. හතරවෙනි වෙලෙන්ද? මැණික් වෙලෙන්ද. ලැබිච්ච උත්තර හතරක් දන්නෝ. පුතේ ළමයා මේ ගලගත්තා. ආයි දිව්වා කවුරු ළඟටද? සීයා ළඟට. සීයට දුන්නා. සීයා පුතාගෙන් අහනවා පුතා මිල හොයාගත්තද? ඔව් සීයේ මිල අහගත්තා. සීයේ දැන්වත් මට කියන්නකෝ මොකද්ද? මගේ මිල කීයද කියලා. පොඩි එකාට අර ගලේ වටිනාකම තේරෙන්නේ නෑ. මැණික් ගල් වල වටිනාකම තේරෙන්නේ නෑ. එයාට ඕනි මොකක් දැනගන්නද? තමන්ගේ වටිනාකම දැනගන්න. පුතාලා හිතන්නේ මොකද? සීයා මොකක් කියන්නේ නැතිද? සීයා පූර්ව උත්තරයක් දුන්නා. දුන්න උත්තරේ තමයි පුතේ පුතාගේ වටිනාකමත් ඔය එක එක වෙලෙන්දු දැන් දීලා තියෙනවා කිව්වා. පෙන්නලා දීලා තියෙනවා කිව්වා. පුතාගේ වටිනාකමත් ඔය එක එක වෙලෙන්දෝ දැන් මොකක් කරලා තියෙනවද? පෙන්නලා දීලා තියෙනවා කිව්වා. කොහොමද පෙන්නලා දුන්නේ? පුතේ කෙනකෙනා අපිව හඳුනා ගන්න විදිහට තමයි අපිට වටිනාකම් මොකක් වෙන්නේ? තීරණය වෙන්නේ. මං කියන දේ තේරුණාද? කෙනකෙනා අපිව හඳුනා ගන්න විදිහට තමයි අපිට වටිනාකම තීරණය වෙන්නේ. එහෙමද නැද්ද? දැන් හිතන්නකො පුතාලා අරතරම් වටින මැණික දොඩං වෙලෙන්ද හඳුනගත්තේ කීයයි කියලාද? දොඩං ගෙඩි 12යි.
අරතරං වටින මැණික එලෝලු වෙලෙන්ද හඳුනගත්තේ කීයයි කියලාද? එලෝලු ගෝණියයි. අරතරං වටින මැණික රන්නාභරණ වෙලඳ සැලට යනකොට කීයද? මුදලින් ලක්ෂයයි. හැබැයි පුතේ, ඒ මැණිකම අදාළ මැණික් ව්‍යාපාරිකයා ළඟට යනකොට ඒක මිල කරන්න බෑ. කෙනකෙනා අපිව හඳුනගන්නේ කෙසේද? ආන්ගේ හඳුන ගන්නා විදිහට තමයි අපිට මොකක් වෙන්නේද? මිල නියම වෙන්නේ කියලා සීය පාඩම කියලා දුන්නා. කියලා දීලා සීය මෙහෙමත් කියනවලු. මොකද්ද? අපි කාගේ ජීවිතවල වටිනාකම හදාගන්න කවුද දැනගන්න ඕනි? කවුද දැනගන්න ඕනි පුතේ? තමන් දැනගන්න ඕනි. කවුරුවත් අපිට වටිනාකම් හදලා දෙනවද? එහෙම හදලා දෙන්න අය අපිට ඉන්නවද? එහෙම හදලා දෙන්න අය අපිට කවුරුවත් නැහැ. මගේ ජීවිතේ වටිනාකම කවුද හදාගන්න ඕනි? මම හදාගන්න ඕනි. දූල පුතාලා හොඳට මතක තියාගන්න ඕනි. පුතාලගේ දූලගේ ජීවිතේ වටිනාකම හදාගන්න කවුද දැනගන්න ඕනි? තමන් දැනගන්න ඕනි. කවුරුත් ඒ වටිනාකම් අපිට ලබා දෙන්නේ නැහැ. ඊළඟ කාරණේ පුතේ, සිය කියනවා පුතාට. මොකද්ද? පුතේ, අපිට මේ වටිනා ජීවිතේ හම්බුනේ කෙනකෙනා ළඟ අඩුවට විකිණෙන්න නෙවෙයි. තේරුණාද කියනද? කෙනකෙනා ළඟ අඩුවට විකිණෙන්න නෙවෙයි. ජීවිතේ ඉහළම වටිනාකම හදාගන්න කවුද දැනගන්න ඕනි එන? ඕම් මං ළමයින්ට දෙන පාඩම. තේරුණාද කියනද? ජීවිතේ ඉහළම වටිනාකම හදාගන්න කවුද දැනගන්න ඕනි එන? තමන් විසින් දැනගන්න ඕනි. ඕම් අද දුවල පුතාලට දෙනව ලොකු පාඩමක් මං. තේරුණාද කියනද? සා වටිනා දුවෙක් වෙන්න ඕනි, වටිනා පුතෙක් වෙන්න ඕනි. තේරුණාද කියනද? ඒ කියන්නේ නරක දේත් එක්ක නෙමෙයි පුතේ. මොන දේත් එක්කද? හොඳ දේත් එක්ක. හොඳ දේත් එක්ක. ඉතින් ඔය කාරණේ ඔය විදිහට සිහිපත් කරමින් මීට වඩා ඔයගොල්ලොත් එක්ක කාලෙ ගෙවන්න බෑ. දැන් වැඩිහිටි පිරිස ඉලක්ක කරගෙනත් යමක් කියලා දෙන්න ඕනි. කමන්නෑ නේද? ඈ, ඔයාලට දැන් කතාවක් කියලා දුන්නා. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ ආසිවිස සූත්‍රයේදී. ඔන්න දැන් වැඩිහිටි අම්මලා තාත්තලා මට උත්තර දෙන්න ඕනි. මොකද්ද සූත්‍ර දේශනාවේ නම? ආසිවිස සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා, මහණෙනි, විසගෝර සර්පයෝ හතර වර්ගයක් ඉන්නවලු. විසගෝර සර්පයෝ කී වර්ගයක් ඉන්නවලුද? වර්ග හතරක් ඉන්නවලු පුතේ. හොඳට අහගන්න. කවුද බලමු? ඒ විසගෝර සර්පයෝ වර්ග හතර. ඒ අතරින් ඇතැම් විසගෝර සර්පයන් දෂ්ට කළ හැටියේම විස දැනෙනවලු. එහෙමද නැද්ද? ඉන්නවනේ ඇතැම් සර්පයෝ ඉන්නවා. පිරිමි පාර්ශ්වයයි දන්නවා මේ ගැන හොඳට, නේද? ඇතැම් විසගෝර සර්පයෝ ඉන්නවා. කොහොමද? කාපු ගමම්ම විස ඇඟ පුරා දුවනවා. ෂණිකෝම මරණයටත් පත් වෙනවා. ඒ එක්කෙනෙක්. ඊළඟට ඇතැම් විසගෝර සර්පයන් දෂ්ට කළ හැටියේම විස දැනි. නමුත් පසුව විස නැහැ. පස්සේ විස නැහැ. ඊළඟට ඒ පළමුවන වර්ගයේ මොකද්ද? දෂ්ට කර හැටියේම විස දැනෙනවා. පස්සේ විස නැහැ. පස්සේ විස දැනෙන්නේ නැහැ. හැබැයි එතකොට ඇඟ පුරා මොකක් වෙලාද? විස දුවලා. ඒ පළමුවන වර්ගය. සමහර විසගෝර සර්පයන් දෂ්ට කළ විගස විස නැහැ. ඒ කියන්නේ කාපු ගමන් විස දැනෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එහෙත් පසුවට විස දැනෙනවා. පස්සේ විස දැනෙනවා. දැන් මටත් ඔහොම එකක් වුණා. කාපු එකෙක් නැහැ. කෑවෙත් නැහැ. මේ හිතාගන්න බැරි වෙලාවක මොකක් වුණාද? කකුල ඉදිමන. බැලින්නම් සතෙක් කාලා. මන් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. එහෙම වෙන. එහෙම වෙන. ඒ කියන්නේ කාපු ගමන් විස නැහැ. පස්සේ සමහර විට අපි කන ජාතියක් කරේ මේ විස වෙලා මොකක් වෙනවද? අර විස මතු වෙනවා. එහෙම සර්පියොත් ඉන්නවලු.
තුන්වැනි වර්ගයේ විසගෝර සර්පයා දෂ්ට කළ කෙනෙහි විසගෙන දෙනවලු පසුවත් විසගෙන දෙනවලු. කාපු ගමමුත් විසයිලු. පස්සෙත් විසයි. ඔන්න තුන්වැනි වර්ගයේ. මතකයිද? හොඳයි. හතර. හතරවැනි විසගෝර සර්පයා දෂ්ට කළ කෙනෙහිත් විස නැහැලු පසුවත් විස සමහර සත්තු වර්ග ඉන්නවා නේද? කාපු ගමනුත් විස නැහැ පස්සෙත් විස දැන් මතකද? අපි බලමු පළවෙනි. මොකද්ද? දෂ්ට කරපු ගමන් විස දැනෙනවා පස්සේ විස දැනෙන්නේ නැහැ. දෙවෙනි වර්ගයේ මොකද්ද? දෂ්ට කළ විගසම විස නැහැ පස්සේ විස මතු වෙනවා. තුන්වෙනි වර්ගයේ දෂ්ට කර විගසත් විස ගේනවා පස්සෙත් විස ගේනවා. හතරවෙනි වර්ගයේ දෂ්ට කර විගසත් විස නැහැ පස්සෙත් විස නැහැ. අපේ ළමයින්ට හොඳට මතකයිනේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔන්න පුතේ පාඩම. මොකද්ද පාඩම? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ විදිහේ විසගෝර සර්පයෝ වැනි මිනිස්සුත් ඉන්නවලු අපේ සමාජේ. මිනිස්සුත් හතර කොට්ටාසයක් ඉන්නවලු. කවුරු වගේද? අර සර්ප විස හා සමාන මිනිස්සුත් හතර කොට්ටාසයක් ඉන්නවලු. අපි බලමු ඒ කවුද කියලා. සමහර පුද්ගලයෝ ඉන්නවලු වහා කිපෙනවලු. ඒත් කෝපය වැඩි වෙලා පවතින්නේ නැහැලු. ටක් ගාලා මොකක් වෙනවද? ඉවරයි. කෝපය ඉවරයි. ෂණිකව තරහ යනවා. ආයි ටක් ගාලා මොකක් වෙනවද? දැන් මෙතන ඉන්නවද එහෙමයි? එහෙමයි දින්නේ. එහෙම නැත්තම් මේ දිගට පවතින අය දින්නේ. කොහොමද? වහා කෝපය එනවා. ඒ වගේම ෂණියෙන් ආයි මොකක් වෙනවද? නිවිලා යනවා. නිවිලා යනවා. නේද? පවතින්නේ නැහැ. හරියට දියෙහි ඇඳි ඉරක් වගේ පවතින්නේ නැහැ. ඕන් එක කණ්ඩායම. මතකයි? හොඳයි. දෙවෙනි කණ්ඩායම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා වහා නොකිපෙනවා. එහෙත් ඔහුගේ කෝපය මොකක් වෙනවද? දිගුකල් පවතිනවා. හරියට මොන වගේද? දෂ්ට කළ විගසම විස නැහැ. හැබැයි පස්සේ විසයි. පස්සේ විසයි. නේද? කේන්තිය කාලයක් පවතිනවා. කාලයක් පවතිනවා. නේද? සමහර පුද්ගලයෝ එහෙම නේද? වහා කිපෙන්නේ නැහැ. හැබැයි ඉතින් හිතේ තියාගෙන ඉන්නවා. නේද? අපේ සමහර නෝනලත් එහෙමයි. නේද මහත්තයෝ? තියෙනව නේද එහෙම? ඒ වෙලාවට තමයි නෝනලා ඔය හයියෙන් වලන් හොදන්නේ. නේද? සද්ද නගලා පිඟන් හොදන්නේ. වාජන තැම්පත් කරන්නේ තියන්නේ. දඩ බඩ ගාලා වැඩ කරනවා නම් මාත්තුරු ටිකක් අයින් වෙලා ඉන්නේ කොහොඳයි. පැත්තකට වෙලා ඉන්නේ කොහොඳයි. මොකට හරි කේන්ති ගිහිල්ලා ඕක ටිකක් තියෙනවා කාලයක් යනකම්. ඒ හින්දා ඒවා දැනගෙන මොකක් වෙන්න ඕනේද? අපි ටිකක් පැත්තකින් ඉන්න එක හොඳයි. සමහර මාත්තුරුත් එහෙම තමයි. හයියෙන් වැඩ කරනවා නම් සද්ද නගා වැඩ කරනවා නම් මූණ හරි නැත්තම් සද්ද බද්ද වැඩි නම් නෝනලත් දැනගන්න ඕනේ. කොහොමද? ඔව් ටිකක් පැත්තකින් ඉන්න. මේක කියනවා වහා නොකිපෙති. හැබැයි කෝපය මොකක් වෙනවලුද? දිගුකල් පවතිනවා. ඊළඟට තුන්වෙනි කණ්ඩායම පෙන්ලා දෙනවා සමහර පුද්ගලයෝ නිතර කෙපෙති. එමෙම්ම කෝපය නිතරත් මොකක් වෙනවද? පවතිනවා. කාපු ගමම්මත් විසයි පස්සේ විසයි. අම්මෝ හරි පරිස්සම් වෙන්න ඕනේ. බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? කොච්චර හරි මොකක්ද විස? සමහරු ඉන්නවා හොස්ස ළඟින් මොකක්ද ඇස්සේ යන්න බෑ. ඔය කතාවට කියන්නේ එහෙමයි නේද? පෝයට ඉතින් සිල් එහෙමනම් සමාදන් වෙනවා නේද? ඈ බණත් අහනවා. ඈ අවසට බුදුනුත් වඳිනවා. ඒ වුණාට ඉතින් පොඩ්ඩ බැරි වෙන්න බෑ. පොඩ්ඩ බැරි වෙන්න බෑ. කාපු ගමම්මත් විසයි පස්සෙත් විසයි. හරි භයානකයි. ඒකට තමයි මේ බණ පොතේ සඳහන් වෙනවා මේ ඔක මේ වෛරය. ඒකට කියන්නේ මොකද්ද? ඔව් හිතේ පැසෝ 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 කොච්චර හරි මොකක් වෙනවද? තියෙනවා. තියෙනවා. පටිඝ කියලා වචනයක් අහලා ඇති. අහලා තියෙනව නේද? පටිඝ කියන්නේත් ඕකයි. ඉතින් ඔය තරහ කියන එක ඇති වෙනවා සමහරලාට නේද? මේ ළමෙකුට වුණත් ඔය අම්මලා තාත්තලා වුණත් පොඩි පාරක් ගහනවා ටොක්ක්ක් අයිනවා. ඕවා ඉතින් හිතේ නෑනේ නේද?
එවෙලට ආව ආවේගයට තමයි කනෙන් පොඩ්ඩක් කල්ලන නේද? ඒ වගේ දේවල් තියෙනවා. ඒවා හිතේ නෑ එච්චරයි. එතනින් ඉවරයි. හැබැයි සමහරු එහෙම නෑ. ඒවා හිතේ තියාගෙන අවස්ථාව එනකම් බලා ඉන්නවා. මොකක් කරන්නද? පලිගන්. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. මම මතක තියාගන්න. ඉතින් හතරවෙනි කාරණේදී බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා. සමහර පුද්ගලයෝ කිපෙන්නෙත් නැහැලු. ඔවුන්ගේ කෝපය රඳා පවතින්නෙත් නැහැලු. කේන්ති ගන්නෙත් නැහැ. කේන්ති ගත්තු අවස්ථාවක් ආවත් ඒක රඳා පවතින්නෙත් නැහැ. සමහර අය මං එහෙම දැකලා තියෙනවා. මොනවා කිව්වත් ඔහේ ඉන්නව Tamanට නෙවෙයි වගේ. ගොඩක් ඔය මහත්තුරු ගාවත් ඔය ගුණේ තියෙනවා. වැඩිපුරම ඕක තියෙන්නේ කාන්තාවෝ ගාව. හැබැයි ඉතින් ඉඳලා ඉඳලා පොඩි ඇඩ් එකක් දානවා. එතකොට වලම් පිඟන් ඔක්කොමත් ඉවර වෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ නිහඬව ඉඳලා ඉඳලා පොඩි වෙලෙන්දැන්වීමක් දානවා යතරට. දාපු ගොපන් ඔක්කොම ඉවරයි. ඉවසලා 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 බැරිම තැන තමයි මොකක් කරන්න ඕනේද? ඉවසිය යුතුම තැන. එතෙන්දි ඉවස ගන්න බැරි වුණොත් තමයි ප්‍රශ්න ගොඩක් මොකක් වෙන්නේද? දුර යන්න. ඉතින් ඔබටත් මම මේ අංගුත්තර නිකායේ ආසි විස සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සර්ප විස කොටස් හතරකට බෙදලා පෙන්නලා දීපු සූත්‍ර දේශනාවේ අපිට පෙන්නලා දෙනවා අපේ ජීවිතයේ තියෙන දුර්වලතාවයක් නේද? අපි ළඟ තියෙන දුර්වලතාවය. ඒ දුර්වලතාවයන් හතර මනාව තේරුම් අරගෙන අපි නොකිපින්නත් ඒ වගේම කිපුණත් ඒ කෝපය වැඩිකල් රඳා නොපවතින තැනටත් මොකක් කරගන්න ඕනිද? කටයුතු කරන්න ඕනි, වැඩ කරන්න ඕනි. නැත්තම් අවාසිදායක සහ හානිදායක ප්‍රතිඵල ගේන්නේ කාටද? තමන්ටමයි. තමන්ටම. ඊළඟට ඒ කෝපය තුළ ඇතිවෙන සහ අපි ගන්න වැරදි ක්‍රියාමාර්ග හරහා වැරදි පූර්වාදර්ශ ගන්න ඊළඟට කවුද? දරුවෝ. කවුද ගන්නෙ? දරුවෝ. තමන්ටත් ඒක වැරදි පූර්වාදර්ශයක්. ඒ වගේම විශේෂයෙන් දරුවන්ට වැරදි පූර්වාදර්ශයක් බවට පත්වෙන. සා මම මේ වැඩිහිටියන්ට විශේෂයෙන් මතක් කරන්නේ අපි එදිනෙදා කටයුතු සිද්ධ කරද්දි වැඩ කරද්දි බොහෝම කල්පනාවෙන් මොකක් කරන්න ඕනේද? වැඩ කරන්න ඕනේ. ඉතින් ඔන්න අද කියලා දෙන සූත්‍ර දේශනාවක උපමා කාරණේ යොදාගෙන දෙන පණිවිඩේ. දැන් මං ගාතාවක් මාතෘකා කළානේ. තව පොඩි වෙලාවක් අපිට තියෙනවා නේද? ඒ පොඩි වෙලාවේ අපි ඒ ගාතාවත් එක්ක බණ කාරණා ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඒකත් දරුවන්ටම ඉතාම වැදගත් වෙන කාරණා ටිකක්. පුංචි ගාතාව. මොකද්ද? බ්‍රහ්මාති මාතා පිතරෝ අහලා තියෙනවා නේද? අම්මා තාත්තා දෙන්න සමාන කරනවා පුතේ කාටද? බ්‍රහ්මයට. මහා බ්‍රහ්මයට. කවුද පුතේ ওই මහා බ්‍රහ්මයා කියන්නේ? අපි දන්නේ නැහැ. දෙවි කෙනෙක් නේද? අපි දැකලා තියෙනවද? දැකලා නැහැ. දැකලත් නැහැ. දන්නේත් නැහැ. අපි දැකලා නැති, දන්නේ නැති මහා බ්‍රහ්මයාට සමාන කරනවා බුදුහාමුදුරුව කාවද? දෙමව්පියන්ව. මං දරුවන්ගෙන් අහන්නේ, ඇයි පුතේ අම්මා තාත්තා දෙන්න මහා බ්‍රහ්මයාට සමාන කළේ? මහා බ්‍රහ්මයා ළඟ තියෙනවලු දරුවනි සුවිශේෂී ගුණ හතරක්. ඒවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මොනවා කියලාද කියන්නේ? ඔව්. මහා බ්‍රහ්මයා ළඟ තියෙනවලු සතර බ්‍රහ්ම විහරණ. මං ළමයින්ගෙන් අහන්නේ, මොනවද ඔය සතර බ්‍රහ්ම විහරණ? බොහොම හොඳයි. කියන්න බලන්න අයියේ. ශාහ් ඔය බලන්නකො. අපේ ළමයි හොඳට දන්නවා. මොනවද? මෙත්තා, කරුණා, මොදිතා, උපේක්ඛා. පුතේ, අපි දැකලා නැති මහා බ්‍රහ්මයා ළඟ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ හතර අපි දැකලා තියෙන දෙන්නෙක් ගාවත් තියෙනවලු. කවුද ඒ දැකලා තියෙන දෙන්න? ඒ තමයි අම්මයි තාත්තයි. අම්මා තාත්තා අපි ගැන හැම වෙලේම මෛත්‍රියෙන් නෙමෙයිද කටයුතු කරන්නේ? එහෙම නේද?
උදේ පාන්දර නැගිටිනව, උයනව, කවනව, පොවනව නේද? නාවනව, රෙදි ටික හොදලා දෙනව, පාසලට අපිව යොමු කරනව. කොච්චර දේවල් අපි වෙනුවෙන් අම්මගේ දෑතින් කෙරෙනවද? තේරෙනවද කියන දේ? තාත්තගේ දෑතින් කොයිතරම් දේවල් අපි වෙනුවෙන් කෙරෙනවද? තාත්තා රැකියාවල් කරන්නේ, පතල් කරන්නේ, දලු කඩන්නේ, කුලී වැඩ කරන්නේ, නොයෙක් වෘතීන් වල නියලිලා ඉන්නේ. කවුරු වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. තේරුණාද කියන්නේ? දරුවෝ වෙනුවෙන්. අම්මා සියලු දේ කරන්නේ අපි වෙනුවෙන්. තාත්තා සියලු කැපකිරීම කරන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මහා බ්‍රහ්මයා ළඟ තියෙන වටිනා ගුණ හතරක් කවුරු ළඟ තියෙනවද? අම්මා සහ තාත්තා ළඟ තියෙනවා. කරුණාවෙන් මේ හැමදේම අම්මා තාත්තා අපි වෙනුවෙන් කරන්නේ. එහෙමද නැද්ද? මෛත්‍රියෙන්, කරුණාවෙන්, කරුණාවෙන් මේවා කරන්නේ. තේරුණාද? ඒ වගේම හැමදේම මුදිතාවෙන් යුක්තවයි අම්මා තාත්තා අපිට මේවා කරලා දෙන්නේ. තේරුණාද? මං පුංචි කවිපද කීපයකුත් තෝරගන්නවා. මේ ගාථාවේ අපි ඉතුරු කාරණා ටිකට ඊළඟට සම්බන්ධ වෙමු. මෙතනින් ඒ කවිපද කීපයත් ඉගෙනගෙනමු. අපේ අම්මා හැර සේරම බුදු වේවා කියලා තමයි මාතෘකාව දීලා තියෙන්නේ. මේක ගීතයකනුත් ඇහෙනවද? නිමිත්ත තමයි අම්මා නරක කාන්තාවක් කියලා මං ඒ වචන පාවිච්චි කරන්නේ දරුවෝ ඉන්න නිසා සහ අපි රටට මේ බණ කියන නිසා. අම්මා නරකයි කියලා දුව අම්මට වැන්දේ නැහැ. අම්මා නරක අම්ම කෙනෙක් කියලා දුව කාටද වැන්දේ නැත්තේ? අම්මට වැන්දේ නැහැ. අයියා මේක දැක්කා. මේක අවුරුද්ද දවසේ වෙන සිද්ධිය. කවුද මේක දැක්කේ? අයියා. අයියා මේක දැකලා අයියාට මේකට හොඳටම තරහ ගියා. අයියා නංගිට මෙන්න මෙහෙම කිව්වා. මං කියන දේ තේරුණාද ඔයගොල්ලන්ට? අම්මට වැන්දේ නෑ අවුරුද්දට. අම්මා නරක අම්ම කෙනෙක් කියලා මේක දැක්ක අයියා අයියට තරහ ගියා. ඒ තරහ ගියේ එක තමයි මේ වටිනා නිර්මාණය ඇස්සේ තියෙන්නේ. අද මෙහෙම මෙහෙම වෙන නිසයි මම මේ පණිවිඩෙත් මේ හරහා ඔබට ලබා දෙන්නේ. මේ බලන්නකො. පොඩ්ඩියේ අම්මා අම්මා මයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොම. බක්මහේ කෝල් ලන් බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම. අපේ තියෙන ටිකක් සංකර වචනත් මොකක් කරලා තියෙනවද? මේකස්සට එකතු කරලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. අම්මගෙන් ගේම දොඹ ඉල්ලන්නේ කියලා අහනවා. කවුද? අයියා අහන්නේ. කාගෙන්ද අහන්නේ? නංගිගෙන්. බක්මහේ කෝල් බිජු පුපුරන දාක කිව්වේ අවුරුද්ද දවසේ. ඒකට එකතු කළා ඒක. ඉතින් මේ අම්මා වැරදි නෑ. අම්මා වරදක් කළා නම් වරදක් කළේ කවුරු නිසා කියන එක ආරම්භෙදිම කියන්නේ අපි නිසා. අපි නිසායි අම්මා වරදක් කළා නම් කළේ. ඉතින් මේ ඉතුරු කාරණා ටිකත් අපි එකතු කරගමු නේද? ලස්සන නිර්මාණයක්. තනේ කඩා විසි කර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරණේ වනපල විස වී නම් නගේ දැන් යමං පඩිපුර ගිනි තියපන්. කතාව දීර්ඝව කියන්න වෙලාවක් නෑ. ඔබ දන්නවා පත්තිනි දෙවියෝ නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණය. ඒක තමයි මේ ක්‍රචකයා ලියන්නේ. තනේ කඩා පත්තිනි විසි කර පත්තිනි වී නම්. තේරුණා? කතාව අහලා තියෙනව නේද ඔයගොල්ලෝ? පත්තිනි දෙවියෝ නිර්මාණය වෙන්නේ එහෙමයි දේවත්වේ නේද? කෝවලන් කන්නගේ කතාව. හරි නේද මං? ආන්න එතන තමයි කතාව තියෙන්නේ. එසා ඒව ගැන දීර්ඝව කතා කරන්න වෙලා නැහැ. ඉතින් අපේ අම්මත් ඒක කරන්න ගියා නම් අපිට මොකක් වෙලාද? අපි හාමතේ මැරිලා.
ඉතින් වනේ පාරණේ වනපල විසවී නං නගේ දැන් යමං පඩිපුර ඉන්දියාවේ පඩිපුරේ ගිනි ගත්ත කියනවා කන්නගීගේ සාපය කතාව අහලා තියෙනවා ඔබ කන්නගීගේ සාපේ ඒ පඩිපුර ගිනි ගැනීම තුල තමයි සාපයත් එක්ක නිර්මාණය වෙන්නේ කන්නගී දෙවි කෙනෙක් විදිහට ඇය තමයි අද හඳුන්වන්නේ කවුරු කියලාද පත්තිනි දෙවියෝ කියලා සතා කියා ඉඳ හිටකදී ඇහුනාට කතා හදන උන් සේරම බෝසත්ද ලස්සන නිර්මාණයක් ඈ යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට මං කිව්වේ ඒකයි අර අපේ තියෙන සංකර වචනත් ටිකක් එකතු කරලා හැබැයි ලොකු පණිවිඩයක් දීලා තියෙනවා ඈ සමහර ළමයි ඉන්නව එහෙම සමහර ලොකු දූලා ඉන්නවා අම්මට මොකක් කරන්නේ නැද්ද වඳින්නේ නැතුව මේ අයියා මේ පද පෙළ හරහා පූර්ව පණිවිඩ ටිකක් දෙනවා දැන් මේකේ කියන සතා කියා ඉඳ හිටකදී ඇහුණාට මම ඔය දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ මෙතන කරන්න බැරි නිසා වෙනත් දේශනයක් වුණා නම් මම කියලා දෙනවා හරි කතා හදන උන් සේරම බෝසත්ද ඔය කතා හදනේ ඌ ඔක්කොම මොකද්ද බෝධිසත්වරුද කියලා අහනවා ඔයා අපිටත් ප්‍රශ්න කරගන්න පුළුවන් නේද ගම්වල ජීවත් වෙද්දි නොඑක් කතන්දර හදනවා බලාගෙන ගියන් ඒගොල්ලෝ ගාව තමයි ඔව් අර කතාවට කියන්නේ මොකද්ද තමුන්ගේ ඇහේ තියෙන රොඩ පේන්න හැල්ලු අනුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේනවලු එහෙමනේ අපේ ක්‍රමේ නේද ඉතින් මේකේ කියන්නේ එකයි යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට ගිහිල්ලා වඳින්න කිව්වා අම්මට මෙන්න මෙතන තව කාරණයක් කියනවා දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා ලොකුහා මුදුරුවෝ අනකර බන පද එව්වා මුචලින්දගේ ඇහි නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා මේ ගැන විවිධ අදහස් පැහැදිලි කරලා තියෙනවා දැන් අර කාන්තාව මේ කතාවේ කියන කාන්තාව සාමාන්‍යයෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි සමාජෙන් ටිකක් මොකක් කරපු කෙනෙක් අයින් කරපු කෙනෙක් හැබැයි දානි නැති දවසට හාමුදුරුවන්ට ඇයගේ දානිත් මොකක් වුණාද ආයේක හොඳයි එදාට තේරුණාද කියන දේ දානි නැති දාට ඒ දානි වුණත් එදාට කමක් නැහැ හැබැයි තියෙන දාට ඇයගේ ඇයව පන්සලට ගෙන්න ගත්තේ නැහැ ඇයි ඔවා අද තියෙන ප්‍රශ්න තේරුණාද අද තියෙන සමහර පන්සල්වල වටපිටාවන් අපි දැක්කාම කිසා ගෝතමීට පටාචාරාට අද යන්න තැන තියෙනවද? අද යන්න පන්සල නෑ මොකද පොලිසියෙන් දාලා බල්ලෝ දාලා ගේට්ටු දාලා මොකක් කරලා තියෙන්නේ? වහලා තියෙන්නේ. ඒවට ඒ වෙලාවල්වලදී විතරයි යන්න පුළුවන් සමහර. මම මේ කියන්නේ හැම තැනම නෙමෙයි මොකද්ද? සමහර තැන් එහෙම තියෙනවා. දැන් මේ කියන්නෙත් ඒකයි අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා මුචලින්දගේ කතාව බණ කතාව විදිහට විහාරේ චිත්‍රවලට ඇඳලා තියෙනවා වගේම සිතුවමට ඇඳෙන්න ඕනි කතාවක් තමයි කාගේ කතාවද අපේ අම්මගේ කතාව අයියා නංගිට කියලා දෙනවා අපේ අම්මගේ කතාවේ කොහේ ඇඳිලා තියෙන්න ඕනිද හරිනම් පන්සලේ විහාරේ සිතුවම්වල මොකක් වෙන්න ඕනිද ඇඳෙන්න ඕනේ ඊළඟට මෙන්න මෙතන තමයි අවසාන කාරණේ හැටියට පණිවිඩේ තියෙන්නේ මොකද්ද රත්තුන යකඩ ලෝකුරු ගැහනුත් තැලුවා මත්තුනු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ඔහොම තමයි අවසන් වෙන්නේ ලස්සන පාඩමක් අයියෙක් අර වගේ නොකටයුතුකම් කරන එහෙම නැත්නම් අම්මා ළඟ දන ගහන්න බැරි වෙච්ච නංගිට ලස්සනට උගන්වනවා කියලා දුන්නා. මොකද්ද කියන්නේ? රත්තුණු යකඩ ලෝකුරු ගැහනුත් තැන්වා. ඉතින් අර කතාවට කියනවනේ නේද? රත් වෙච්ච යකඩේ මොකක් කරනවද? උඩ පැන පැන දැන් මේ අම්මටත් හැමෝම මොකක් කරන්න ඇතිද එහෙම? ඔව් අපහාස කරන්න නැති නිඳා කරන්න නැති මඩ ගහන්න නැති නේද තලන්න නැති පෙලන්න නැති මත්තුණු බඹරු ඉටිමල් පොකුරෙත් ඇහුවා බඹරා මත් වුණාම ඒකට පේන්නේ නැල්ලු මේක මොකක් කියලාද
ප්ලාස්ටික් මලක් කියන එක. මේවා අස්සේ ලොකු කතා කියන්නේ ඔක්කොම කියන්න බෑ ඔබට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට කියනවා ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා? පත්තිනි සලුවල ඇත්තුත්තිරි තිබුණා. අපූර්ව නිර්මාණයක්. ඒ නිසා මං දෙන පණිවිඩේ තමයි කවමදාවත් අපිට අමතක කරන්න බැරි දෙන්නෙක් සහ කවමදාවත් නරක චෝදනාවක් නරක ඇහැකින් බලන්න බැරි දෙන්න තමයි කවුද? අම්මයි තාත්තයි කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු හඳුන්වන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ. අපි හැමෝම මේ තැන්වල ඉන්නේ අම්මා අපිව සතර බ්‍රහ්ම විහරණ වල තියාගෙන ගොඩනගපු නිසා. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව අපි මොකක් කළාද? ගොඩ නැගුවා. ලොකු මහත් වෙලා කරදඬු උස් මහත් වෙලා එනකොට එහෙව් අම්මට මෙහෙව් කරන්න පුළුවන් කමක් අපිට නෑ. අඩුපාඩුකම් වැරදි ඕනි තරම් ඇති. හැබැයි කවදාවත් අර ගුණයන් අපිට පැත්තකට දාන්න බෑ. ඒ පණිවිඩය ලබා දෙනවා. පුබ්බා චරියාති උච්චරේ. පුබ්බා චරිය කියලා කියන්නේත් පුතේ අම්මා තාත්තට කියන නමක්. පුබ්බා චරිය කිව්වේ අපේ පූර්ව ආචාරවරු දෙන්න. කවුද? අම්මයි තාත්තයි. නේද? මුලින්ම අපිට ඉගැන්නුවේ කවුද? අම්මයි තාත්තයි. තේරුණාද කියන දේ? ඈ බත් ටිකක් කන්න ඉගැන්නුවේ කවුද? ටීචර්ද? නෑ. පෙරපාසලෙන්ද? නෑ. ඇඳුමක් අඳින්න ඉගැන්නුවේ කවුද? කොණ්ඩෙ පීර ගන්න ඉගැන්නුවේ කවුද? තැනක ගිහිල්ලා හැසිරෙන්න කතා කරන්න ඉගැන්නුවේ කවුද? තේරුණාද? මේ මූණ මේ අතපය හැදුවේ කවුද? තේරුණාද කියන්නේ? කවදාවත් අපිට ජීවිතේ අමතක කරන්න. ඒ නිසා තමයි අම්මා තාත්තා දෙන්න පූර්ව ආචාරවරු වෙන්නේ. කියන්නේ අපි කාගේත් මුල්ම ගුරුවරු දෙන්න තමයි කවුද? අම්මයි අම්මයි තාත්තයි මුල්ම ගුරුවරු දෙන්න. ඊට පස්සේ තමයි අපිට පෙරපාසලේ ටීච හම්බ වෙන්නේ, පන්ති කරන ටීච හම්බ වෙන්නේ, ඉස්කෝලේ ටීච හම්බ වෙන්නේ, ඔය කොමල හම්බ වෙන්නේ පස්සේ. අපි කාගේත් ජීවිතවල මුල්ම ගුරුවරු දෙන්න තමයි කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා අම්මා තාත්තා හඳුන්වනවා කවුරු කියලාද? පුබ්බා චරිය. ඊගාවට ආහුනෙය්‍යාච පුත්තානං. ආහුනෙය්‍ය කියලා කියන්නේත් පුතේ අම්මට තාත්තට කියන නමක්. ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්කිනෙය්‍යෝ අංජලිකරණියෝ ගාතාවේ හම්බ වෙනවා නේද? එතන ආහුනෙය්‍ය කියන වචනේ තියෙන. ඒ ආහුනෙය්‍ය කියන වචනේ කවුරු හඳුන්වන්න යොදලා තියෙනවද? අම්මා තාත්තා. ආහුනෙය්‍ය කියලා කියන්නේ පුතේ දුර ඉඳලා හදාගෙන එන දෙයක් වුවත් පිළිගන්නට සුදුසු කෙනා තමයි ආහුනෙය්‍ය කියන්නේ. කවුද එහෙනම් ඒ දෙන්න? අම්මයි තාත්තයි. ඒ කියන්නේ දුර සිට ගෙනවුත් පිළියල කර ඔවුන් පිදීම සුදුසුයි. ඔවුන් පිදීම සුදුසුයි. දැන් අම්මා වෙනම නම් ඉන්නේ, දුවලා දුරක නම් ඉන්නේ, මොකක් කරන්න ඕනේද? යම් යම් දේවල් හදාගෙන ඇවිල්ලා මොකද කරන්නේ අපි? පිළිගන්නනෝ සුදුසුයි ඒකට. කවුද සුදුසු ඒකට? අම්මයි තාත්තයි. තේරුණාද කියන දේ? හරි. ඊළඟට අනුකම්පකා පජාය අනුකම්පකා. ඒ කියන්නේ කොතෙක් දුක් ගැහැට ආවත් ඉවසලා වැඩ කරපු කෙනා තමයි කවුද? අම්මයි තාත්තයි. තේරුණාද කියන දේ? ඒකයි අනුකම්පකා කියන්නේ. ඔය වටිනා ගුණ හතර සහිතව මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ දේවදූත වග්ගේන සබ්‍රහ්මක සූත්‍රයේදී. ඕ මතක තියාගන්න ඕනේ. දේවදූත වග්ගේ සබ්‍රහ්මක සූත්‍රයේදී තමයි අම්මගේ තාත්තගේ වටිනාකම සහිත ඔය ගාථාව දේශනා කළේ. ඉතින් ඔය ගැන කතා කළොත් තව දීර්ඝව කතා කරන්න කරුණු තියෙනවා. දැන් ඒ එකකටවත් වෙලාව නෙවෙයි, වෙලාව අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මීට වඩා වෙලා නැහැ අපිට. ඉතින් අද අම්මාගේ උපන්දිනය සිහිපත් කරගෙන කවුරුත් එකතු කරගෙන ලස්සන පින්කමකුයි මේ සිද්ධ කළේ. නොම්බර 200 කෙලින් වීදිය කහවත්ත පදිංචි නේද? අපේ
LWS ස්වර්ණලතා මහත්මිය. ඉතින් ඔන්න අපි අද ලස්සන පින්කමක් සිද්ධ කළා. මම මේ පින්කමෙහි යම් කාලයක් ගත්ත දරුවෝ වෙනුවෙන්. ඒක වරදක් නෙවෙයි. ඔබටත් මේ බණ බලද්දි සතුටක් දෙනේවි. අදත් මට කීප දෙනෙක්ම කතා කළා මන් දන්නේ නැහැ. හාමුදුරුවනේ ළමයි බණ අහනවා අපේ. අපේ ළමයි ඔබ වහන්සේගේ බණ අහනවා. එතකොට මේ දරුවොත් එහෙමයි. එතකොට රටෙත් දරුවෝ මොකක් කරනවද? බණ අහනවා. අපි හැම ධර්ම දේශනාවකදීම වැඩිහිටියොම ඉලක්ක කරගෙන නෙමෙයි බණ කියන්න ඕනේ. කවුරුත් ඉලක්ක වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම දරුවොත් ඉලක්ක වෙන්න ඕනේ. මොකද ඔය මහා ලොකු සූත්‍ර දේශනාවල තියෙන කාරණා මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි දරුවොත් ඉලක්ක කරගෙන යම් පාඩමක් ධර්ම දේශනාවක් අස්සේ දෙන්නම ඕන. තේරුණාද කියන්නේ? එසා මං අද මේ පුංචි දරුවොත් ඉලක්ක කරගෙන වැඩිහිටි ඔබටත් ආසි විස සූත්‍ර දේශනාවේ කාරණාත් උපයෝගී කරගෙන අම්මා තාත්තගේ වටිනාකමත් එක්ක පින්කම සිද්ධ කළා. එහෙමනම් මේ පින්කම අද සිද්ධ කළේ ස්වර්ණලතා මහත්මිය උපන් දින හතරක් සිහිපත් කරලායි පින්කම සිද්ධ කළේ. විශේෂයෙන් ස්වර්ණලතා ප්‍රේමදාස මහත්මියගේ උපන් දිනේ, ඒ වගේම ප්‍රසන්න මහත්මා, පුබුදු ප්‍රසන්න මහත්මා බැනනුවන්, ඒ වගේම ඥානා ලියනගේ සොහොයුරිය, ඒ වගේම ප්‍රේමදාස රණවීර සොහොයුරා. ඉතින් මේ අයගේ උපන් දින සිහිපත් කරලා මේ පින්කම සිද්ධ කළා. ඒ වගේම මිය පරලොව ගිය ස්වාමි පුරුෂයා ප්‍රේමදාස මහත්මයා ඇතුළු මේ පරපුරට සම්බන්ධව මං කලින් නම් සිහිපත් කරපු මිය ගිය ඥාතීන් හැමෝටමත් පින් දෙන්න මේ පින්කම සිද්ධ කළා. මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් උපන් දිනයන් සමරන හැම දිනාටමත්, ඒ වගේම අද පින්කමත් එක්ක සම්බන්ධ වෙච්ච පොඩි දරුවෝ ඇතුළු වැඩිහිටි අම්මලා තාත්තලා අපි හැම දිනාටමත්, මිය ගිය ඥාතීන් හැම දිනාටමත්, දම්සතර කාර්ය මණ්ඩලය, ඒ වගේම සභාපති නායක හාමුදුරු, ඒ වගේම මේ විහාරස්ථානයේ මේ කටයුතු හොයලා බලලා සිද්ධ කරන කරවිත පඤ්ඤාදස්සි හාමුදුරු, මගේ කල්යාණ මිත්‍ර හාමුදුරු, මෙහි කාර්ය මණ්ඩලය ඇතුළු අපි හැමෝටමත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව පිණිසම මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝම මොහොම වැඳගන්න මං ආශිර්වාද කරලා ගාතාව කියන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.
වැවුරු කන්නල බුදුරජ වෙහෙරින් කලාබසිනා සදහම් අමාගඟුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටංගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම්සතර ටීවී රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම්සතර ටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි. අමතන්න දම්සතර ටීවී රත්නපුර ශාඛාව 0751 95 90 361 ප්‍රධාන කාර්යාලය දම්සතර ටීවී වැවුරු කන්නල 0741 2255 337